කොළඹ දිස්ත්‍රික්කයේ කොළුන්නාව ප්‍රදේශයේද පසුගී දිනවල ඇති වූ තද වැසි සමග ගංවතුර තත්ත්වයක් හටගත්තා. මෙහිදී පිරිසක් පීඩාවට පත් වූ අතර ඔවුන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා ඊයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. මේ අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර මහතා ඇතුළු පිරිසක් එක් වූ අතර ඔවුන් වෙනුවෙන් ගෙන ඇති සහන සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමග සාකච්ඡාවකටද එක් වුණා. දැන් ඇත්ත වශයෙන්ම මිනිස්සු මේ යට වුණාම කඳුරුවලට ගෙනිල්ලා කෑම දින එක නෙමෙයි වෙන්න ඕන. මේ ගං වතුර පාලනය නිසියාකාරව සිදු කරමින් මේගොල්ලෝ මේ පීඩනයට ලක් වෙන එක නතර කරන එක අනිවාර්යයෙන්ම හොඳින් හරි නරකින් හරි අයින් කරන්න ඕන තැන් අයින් කරලා කඩන්න ඕන තැන් කඩලා හරිද මේ ඉදි කරන්න ඕන පොම්පාගාර ඉදි කරලා මේ කරගෙන ආපු වැඩ කොටසේ මේ ඉතුරු ටික ඉවර කරන්න ඕනේ. ඊයේ දින ජනාධිපතිතුමාත් ඇවිල්ලා ගිහිල්ලා තිබිලා තියෙනවා ප්‍රාදේශීය ගම් කාර්යාලයට. ජනාධිපතිතුමා ආපු මීටිමේදී මේ ටික කිව්වා. ඉතින් ඔක්කොම හාහා කියලා යනවා. එයාට කරන්න බෑනේ. ඉතින් ඒක දැන් වුමනාවක් තියෙනවනේ ජනාධිපතිතුමාට. පුළුවන් නම් මිලියන 700ක් වෙන් කරන්නකෝ පොම්පාගාර දෙක හදන්න. ඇත්ත වශයෙන්ම තිරසර විසඳුමක් අවශ්‍යයි. තිරසර විසඳුමක් ලබා දීම සඳහා මං හිතන්නේ අපි රක්ෂිත ටික රැකගන්න වැඩපිළිවෙලකට යන්නට ඕන. ඒ වගේම ගං වතුර තත්ත්වයක් තුළ ජලය ඉවත් කරන පොම්පාගාර ස්ථාපනය කොට මේ ගං වතුර තත්ත්වෙන් මිදෙන්නට වැඩපිළිවෙලක් විශේෂයෙන් මේ කොළුණාව ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන්නට ඕන. වතුර වළක්වාලන්නට අමාරු තීන්දු ගන්න සිද්ධ වෙනවා. විපක්ෂ නායකතුමනි මේ ගං වතුර උවදුරේ ප්‍රධානම හේතුව අනවසර ගොඩ කිරීම. අනවසර ගොඩ කිරීම නීත්‍යානු කිලීම හරහා මං දේශපාලනයක් කරන්නේ නැහැනේ. ඒ නිසා මම ඔය එක්කෙනෙකුවත් මේ වහලෙක් නෙමෙයි. කාටවත් යටත් වෙන්නේ නැහැ. යම්කිසි දුකටපත් වෙනවා නම් මේ මනුස්සගේ දුකටත් පිහිට වෙමින්. හැබැයි නිවැරදි කරන්නට ඕන, පිරිසිදු කරන්නට ඕන රක්ෂිත ටික අපි අනිවාර්යයෙන්ම පිරිසිදු කරන්නට ඕන. ඒ වශයෙන්ම අර ඉංග්‍රීසියෙන් කියවෙනක් තියෙනවා put money where your mouth is. ඔබගේ කට තියෙන තැන ප්‍රතිපාදන ලබා දෙයි. කියන්නේ කටින් කයිවාරු ගහනවා බතල හිටනවා වෙනුවට මේක මුදල් සම්පත ලබා දීලා මේ ප්‍රශ්නේ විසඳන්නට ප්‍රතිපාදන ලබා දෙන්න. එහෙම ප්‍රතිපාදන පහුගිය අවුරුදු දෙකම හතර තුර ලබා දුන්නේ නැහැ.